එරන්තරයෙන්ම පුංචි තිරයේ දකින්න ලැබෙන දීනක්ෂි පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය සොරාගත් නිළියක් කිව්වොත් හරි. අලුත් තොරතුරු ගැන දීනක්ෂි කතා කරන්නේ මෙන්න මෙහෙමයි. මේ දවස්වල දීනක්ෂි පුංචි තිරයේ වැඩ කිහිපයක පේන්න ඉන්නමනේ. ඒ නිසා කාර්ය බහුල ඇති. ඔව් චුට්ටක් විතර කාර්ය බහුලයි. නාට්‍ය කිහිපයක රූගත කිරීම නිසා තමයි මේ දවස්වල කාර්ය බහුල. දීනක්ෂි ආයත් වේදිකාවට ඇවිල්ලා. ඔව් මම මේට අවුරුදු 4කට විතර කලින් ගාස්තුව කීයද කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මට වෙලාව පිළිබඳ තිබුණු ප්‍රශ්නයක් සහ වේදිකාවේ රඟපාන්න මට ඒ තරම් දක්ෂතාවයක් තිබුණේ නැති නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. පිරිමියෙක්ගේ පැමිණිල්ලක් වේදිකා නාට්‍යයට ආරාධනා ලැබුණම ඒක කරලා බලන්න ඕන කියලා හිතුණා. මේ දවස්වල ඒ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකාවේ රඟපාන්න තරම් දක්ෂතාවයක් නැහැ කියලා හිතපු දීනක්ෂි මේ ආරාධනාව බාරගන්න විශේෂ හේතුවක් තිබුණද? මුලින්ම මම ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළා. නමුත් නාට්‍ය අධ්‍යක්ෂකවරයා උණු කපිල අයියාට ඕන වුණා ඒ චරිතයට මාවම දාලා කරන්න. මම සාමාන්‍යයෙන් අභියෝග බාරගන්න කැමති කෙනෙක්. ඒ නිසා ඒ අභියෝගය බාරගන්න කරලා බලන්න හිතුණා. ඒ අභියෝගයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවද? මම 100%ක් සාර්ථකයි කියලා හිතන්නේ නැහැ. නමුත් මේ වෙනකොට කරපු බොහෝ නාට්‍ය දර්ශනවලින් පුදුම තෘප්තියක් ලැබුණා. වේදිකාවේ රඟපාන නළු නිළියන් වේදිකාව හරි ඉහලින් සලකන්නේ. ඉතින් ඔවුන් වේදිකාව ගැන කියන දේවල් වලින් චුට්ටක් හරි මට විඳින්න ලැබුණා. මම ආධුනිකයි. වේදිකාවෙන් ලබා ගන්න අභ්‍යාස අපිට ගොඩක් වටිනවා. වේදිකාව පුංචි තිරය සිනමාව කියන්නේ මාධ්‍ය තුනක්. වේදිකාවේදී සජීවීව ප්‍රතිචාර ලැබෙනවා. කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒක හරි වටිනවා. දීනක්ෂිටත් වේදිකා රංගනයට ඒ වගේ ප්‍රතිචාර ලැබෙනවා ඇති. ඔව් ශේස්ත්‍රයේ අය වගේම වේදිකා නාට්‍ය බලපු අය හොඳ ප්‍රතිචාර දුන්නා. අඩුපාඩු තිබ්බ තැනුත් පෙන්වලා දුන්නා. මේ පටන් ගැන්මත් එක්ක දීනක්ෂි දිගටම වේදිකාවේ රැඳෙයිද? පිරිමියෙක්ෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍ය දර්ශන කිහිපයක් ඉදිරියේදී කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු වලට සූදානම් වෙන්න ඕන. වේදිකාව වෙනුවෙන් කැපකිරීම කරන්න තියෙනවා. ඒ කරුණ සහ හොඳ ආරාධනා තව ලැබුණොත් හිතලා බලනවා. දීනක්ෂි සාරංගයි පුංචි තිරේදී වගේම වේදිකාවේදීත් හොඳ සුසංයෝගයක් වෙලා දීනක්ෂිට සාරංගගෙන් ලොකු සහයක් ලැබෙනවා ඇති. සාරංග අයියා කොහොමත් දක්ෂ රංගන ශිල්පියෙක්. එයා කරන ඕනම චරිතයකට ලොකු කැපකිරීමක් හොඳ දායකත්වයක් දෙනවා. මම නෙවෙයි. එයා එක කවුරු රඟපෑවත් එයා හොඳ සහයෝගයක් දෙනවා. දීනක්ෂි විවිධ රංගන ශිල්පීන් එක්ක රංගනයට සම්බන්ධ වෙනමනේ දීනක්ෂි හිතන විදිහට වැඩිපුරම ඔබට ගැළපෙන රංගන ශිල්පියෙක් ඉන්නවද? මට ගැළපෙන රංගන ශිල්පීන් තෝරා දෙන්නේ ඒ නිර්මාණවල අධ්‍යක්ෂකවරු. එයාලා තෝරලා දෙන කෙනා එක්ක මම රඟපානවා. මම ඒ ඕනම කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. ශේෂාද්‍රි ආයත් රංගනයට එකතු වෙනවට දීනක්ෂි කැමතිද? එයා දැනට නාට්‍යයක හඬ කැවීමක් කරනවා. නිවේදන කටයුතු එක්ක එකතු වෙනවා. දැන් නංගි ගුරුවරියක් ලෙස වැඩ කරනවා. හොඳ අවස්ථාවක් ලැබුණොත් එයා ඒ ගැන සලකා බලයි. එයාට තියෙන්නේ රිදී තිරයට ගැළපෙන පෙනුමක්. එයා හොඳ දෙයක් කරන්නකල්, එයා හොඳ දෙයක් කරනකල් මමත් ආශාවෙන් බලාගෙන ඉන්නවා. සිනමාවේ අලුත් ආරාධනා ලැබුණේ නැද්ද? අලුත් චිත්‍රපටයක රූගත කිරීම මාර්තු මාසෙ විතර ආරම්භ කරන්න ඉන්නේ. ඊට අමතරව මම සම්බන්ධ වුණු සුජීව ප්‍රියලාල්ගේ රූපාර්ණා චිත්‍රපටය මේ වසරේ තිරගත වෙන්න තියෙනවා. රන්දික කියලා අලුත් අධ්‍යක්ෂකවරයෙක් කරපු විශ්වසා අරුන්ද ජයසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් තිරගත වෙන්න තියෙනවා. දීනක්ෂි රඟපානවා, නිවේදන කටයුතු කරනවා, නර්තන කටයුතු කරනවා. ඊළඟ සූදානම මොකක් වෙයිද? මම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම ලැබෙන ඕනම දෙයක් පුළුවන් නම් බාර ගන්නවා. පුළුවන්ද කියලා බලන්න උත්සාහ කරන්න ඕන. එහෙම කරලා හරියනවද වරදිනවද කියලා බලනවා. සංවාදයේ තිළිණි කෞශල්‍යා විජේසිංහ.